ආරච්චි කට්ටුවක් පාලනය කරේ කොහෙද කිව්වොත් කාටත් මතක් වෙන්නේ ඒ ආරච්චි කට්ටුව කියලා. ඒ මේ ගම. මේ ගමට නම බැවැහැර වෙලා තියෙන බ්‍රිතාන්‍ය පාලන කාලේ. මොකද ඒ කාලේ මේ තුලානවල් වෙන් කරලා දීලා තියෙන අපේ ආරච්චි මහත්තුරුන්ට. හැබැයි ආරච්චි මහත්තුරුන් විදිහට පත් වෙච්ච උදවිය ටිකක් මේ බ්‍රිතාන්‍ය පාලකයාට හිතේ සිවන්තකමට පාලනය කරයි කියලා තමයි කියන්නේ. මේ ප්‍රදේශයේ තන්නේ ඒ වගේ මේ තුලාන බාර දුන්න ආරච්චි කෙනෙකුට. මේ ආරච්චිගේ පුතාටත් ඊට පස්සේ උන්න තුලාන බාර වුණා. පුතාගේ පුතාටත් ආවා. වැඩේ කියන්නේ මේ පරම්පරා උරුමයක් බවට මේක පත් වුණා. එහෙම පත් වෙනකොට මේ උදවිය දැන් පාලනය කරනවානේ. ඒ පාලනය කරනකොට වෙනසක් තිබුණා. වෙනස තමයි අර අප්පා වගේම තමයි මේ දරුවා එතකොට අත්තා මේ සියලු දෙනා එකට ගම පුරා සැරිසරනවා. යනකොට ගමේ උදවිය කියන්නකත් ආන ආරච්චි කට්ටුව යනවා කියලා. ඇයි එහෙම පරම්පරා උදවිය යනවා වගේම තමයි ගමේ උදවිය ඇවිල්ලා හේන් කුඹුරු ගොවිතැන් කරලා දුන්න අර උදවියගේ. එතකොට ඒගොල්ලෝ කිව්වා මේ ආරච්චි කට්ටුවේ ගොවිතැනට උදව් පදව් වෙන්න යනවා කියලා. මෙන්න මේ විදිහට මේ ගන්තුරාණේ ඇත්තෝ හැමෝම අතර මේ ආරච්චි කට්ටුවේ උදව් පදව්වට යනවා එනවා කියලා බැවැහැර වෙන්න ගත්තා. ඔය විදියට පරම්පරාවෙන් පරම්පරාවට ඒ තුලාණේ ඇත්තෝ ආරච්චි කට්ටුවට සේවය කරනවායි කියලා බැවැහැර වුණ හින්දා තමයි මේ ගමට ආරච්චි කට්ටුව කියලා කියන්නේ.